අද ජනතාව ඉන්න දන තමයි අපිට ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි ප්‍රාදේශීය ජයග්‍රහණය කරනවා. ප්‍රාදේශීය ජයග්‍රහණය කරන්නේ නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න ඕනේ කියන මතේ අපි තුල ජනතාව තුල තියෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බෝඩ් එක කරේ තියාගෙන ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේ හැලිවලන් හෝදන කට්ටිය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්න ඉපයි කියලා අද වෙනකොට දීයන් ඉඳන්. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් දීයන්ගේ නාමෙන් ඉඳන්නේ මේ පක්ෂය කඩන්න එපා. සභාපතිකම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දීලා එතුමා කන දීගේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඒ දීගේ කන්න මේ පක්ෂයේ පාර්ශ්වික සියලු දෙනාද අසරණ වෙලා තියෙනවා. සාගර සමිති ගම්මැට්ටේ මේ කිසිම සංවිධානයක් නැහැ. මේ ඡන්ද ජයග්‍රහණය කරන්න මෛත්‍රීපාලගේ නායකත්වයෙන් ගමනක් අපට පේන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක් යන දෙන්නේ මහින්ද රාජපක්ෂත් එක්ක විතරයි. ලේකම්තුමා මාධ්‍ය සාකච්ඡා දීලා කියනවා අපි සියෝ දෙනාම කැඳවනවා කියලා විනය පරීක්ෂණය කරන්න. ඔහුට මුළු ලංකාවේ පළාත් පාලන මන්ත්‍රීවරු කැඳවලා විනය පරීක්ෂණය කරන්න වෙයි. මේ අතර කරන්දිනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් යැයි පැවසූ පිරිසක් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් සියලු දෙනාගින්ම ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ නොකරන ලෙසටයි. එම ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳ කරන්දිනිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මෙලෙස අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය දෙවතාවක් නියෝජනය කරලා එක්සත් ජාතික පක්ෂය කරන්දිනිය ආසනයේ තුන්වෙනි තැනට දාන්න කටයුතු කරපු සභාපතිවරයා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩෙන්න එපා කියලා ප්‍රකාශයක් කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කවදාවත් ඉදිරිපත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරු විදියට පෙනී සිටලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අගෞරවයක් වෙනවට අපි කැමති නැහැ.